පවතින ආර්ථකඩවැටී මහමුුවේ මෙරට කාන්තාවන්ට අත්විඳීමට සිදුව ඇති තවත් අර්බුදයක් පිළිබඳව. ඇඩ්වකාටා ආයතනයේ සිදු කළ නවතම වාර්තාාවකමගින් අනාාවරණ කරතිබෙනවා. එමයිතනය පෙන්වාදින්නේ මෙට අවුරදු පහළවත් හතලස් හතත් අතර වයිසය පසෝන කාන්තාවන්ගෙන් සියල්ට හතලිහක් කාන්තා සනීපාරක්ෂකතුවා භාවිතයෙන් ඉවත්වී ඇති බවයි. දෙදහස් දහනාවේ වර්ෂයේ ජනහා සංඛලයක පාර්තමේන්තුව විසින් නිකුත් කලළ ග්‍රහස්ථ ආදායම් පිළිබඳ වාර්තාවේ දත්තපදනම් කරගෙන මෙම සික්ෂය සිදදු කරති වෙනවා. සේ දත් මේ සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සමීක්ෂණය සිදුකළ ආයතනය පවසන්නේ දෙදහස් විසි දෙක වසේ ඔක්ටොම්ඹර් මසදි, ේශීව නිෂ්පාධනය කරන සනිපාරක්ෂක තුවාසඳහා ආනයිනික අමුදරව්‍ය බදු සියල්ල ඉවත් කළද, දෙදහස්ස විසතුන වසරේ වැට් බදු සංචෝධනය මගින් සනිපාරක්ෂක අමුදරක් වෙසඳහා, නැවතත් සියයට දහ අටක බද්දක් පනවා ඇතිබවායි. In 2019 පක්සිිමේලී දෙදහස් දහන මේ වස්රේදී වයසෞරුදු පහළවත් හතලිස් හතත් අතර කාන්තාවන් සහන් ගැහැනුළමුන් ලක්ෂ විසි එකක් ආර්ථිකා අපහසුදා හේතුවෙන් සනීපාරක්ෂකතුවා භාවිත කරන හැ. එය එම වයස්කාණ්ඩේ සමස්ත කාන්තා සහ ගැහැනු ළමුන්ගින් සේට හතලිහැක පමණ ප්‍රතිශවයක් ීවන වියදම ඉහලයාමත් සමඟ මෙම සංඛ්‍යාව තවදුරට ඉයලයා හැකි. සාමානීින් එක් සප චක්‍රේකදී කාන්තාවකට රූපියල් තුන් සය හැත්තෑ පහක් පමණ වැැකරීමට සිදුවන බවටයි. ගණන් බලා යෙන්, එය වාර්ශිකව රුපියල් හරදහස් පන්සිියක් තරම් අධික පිරිවෑ. වර්තමානයේ ආනයනික සනිපාරක්ෂිකතුවා සඳහා, සියයට පනස් එකයි දශම බිින්දුවයි හතක බදු පනවාති වෙනවා. එමගින් රජයට වාර්ෂිකව රපියල් මිියන තිස් හත්තක පමණ ආදා එමක් ලැබෙනවා. එය එම බදු ආදායමෙන් සියයට බිින්දුවයි දශම බිඳුවයි බිින්දුවයි දෙකයි එකක ප්‍රතිශතයක් පමණයි. කිසිසෙත් සැලකයුතු බදදුවාදාෑමක් නොවත් කාන්තාවකගේ ජීව විද්‍යාත්මක චක්‍රයට ඇති කරන්නේ ලොකු බලපෑම මෙතර කාන්තාවන්ගේ සනිපාරක්ෂකතුවා මත රජය පනවා ඇති බදුු රත්තරන් සිල්ක් ගොල්ස් පිති සහ කාලතුවක්කු සඳහා පනවා ඇති බදු බරටද වඩා ඉහල අගේගෙන ඇති බව ප්ලික් ෆිනන්ස් ඩොටෙල්කේ වෙබ් අව අනාවරන කනවා එමෙන්ම කාන්තා සනිපාරක්ෂකතුවා වැට් වරය හා ගොන්තොට පොල සංවර්ධන බදු සෙස් බදු සමාජ ආරක්ෂණ බදදුයන් වර්ග හතරට මෙයටත්වන බවද එම විබ්බඩවිය මගින් පෙන්වාදී තිබෙනවා එනුව ප්ලික් ෆින්ස් ඩොටල්ලේ විබ්ඩියර් සනි පරක්ෂක තුවාසඳහා අයකරන බදු ප්‍රමාණය සයට හතලිස් හතයි දශම එකක් ලෙස පෙන්වාදී තිබෙනවා.